ආයුබෝවන් සත්‍ය નિවර්ධව ප්‍රථමයෙන් ඔබ වෙත ගෙන එන ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ ප්‍රථමයෙන් දවසින් සුම්කල පුවත් සිරස්තල කෘෂි කර්මාන්තයෙන් රට නගා සිටවන්න යද්දී වැරදි මත ප්‍රචාර එපා ජනපති කියයි समस्त कोरोना पुकुर 82000 ඉක්මවයි අදත් 425ක් දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හදන්න කලින් හැදූ අනුරුවක් මතුවේයි ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක කොරෝනා ව්‍යාප්තිය අසාමාන්‍ය ලෙස ඉහළට යුගාන්තේ කොරෝනාවත් පාලනය කරන ගමන්ම කෘෂි කර්මාන්තයත් දියුණු කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෝමරන් කඩවලදී ගොවි ජනතාවට සහතිකයක් ලබා දුන්නා ගමටම ගිහිල්ලා ගමේ ප්‍රශ්න වලට ගමේදීම විසඳුම් දෙන ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 12 වැනි ගෝමරන් කඩවලදී අද පැවැත්ුණා ජනහද ළඟටම ගිහිල්ලා තමයි ජනාධිපතිතුමා ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් අරන් දුන්නේ ගමසබක පිළිසඳර වැඩසටහන් බාලාවේ තුලස්වැන්න නැගිනහිර පළාතේ ගෝමරන් කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිවුලේ කඩවල විද්‍යාලයේදී අද පැවතුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ වැඩසටහනේදී ප්‍රාදේශීය කම්බාණ්ඩ රැසක ජනතාවගේ ගැටළු වලට පිළියම් ලබා දීම සිදු වුණා මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වගේ දුෂ්කර පළාත් වලට සාමාන්‍යයෙන් ඉන්නේ නැහැනේ කවුරුත් නේද ජනාධිපතිවරු එන්නෙත් නැහැ ඇමතිවරු එන්නෙත් නැහැලු ලේකම්වරුන්ට එන්න වෙලාවකුත් නැහැ ඒක හින්දා තමයි මම ඉන්නේ මම යන්නේ දුෂ්කරම පළාතේ තියෙන දුෂ්කරම ගම්මාන බල මම වැඩසටහනක් ගෙනාවා ලක්ෂයකට රැකියා දෙන්නට අපි පළවෙනි 35000 දුන්නා ඒ අයගේ පුහුණු ඉවරුන ගමම තව 35000කට දෙනවා දැන් ඒකටත් වැරදි මත මේ ජනතාව අතර යවන ඒක ඊළඟ 35000 අපි දෙනවා ලක්ෂය දක්වනකම් වැරදි අදහස් නිසා ඒවා කඩා කප්පල් කරන්න එපා කියලා මං ඉල්ලනවා මොකද ඒවා දුප්පත් අයට ලැබෙන සහනයක් නිලධාරීන්ට මං කියලා තියන්නේ දූෂණ වෙන්න දෙන්න එපා එව අවශ්‍යම පුද්ගලයන්ට ලබා දෙන්නේ එතකොට තමයි මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයක් තියෙන්නේ ජනපති ගමසමක පිළිසඳරට එක්ව සිටි ජනතාව නැගූ ප්‍රශ්න වලටද ජනාධිපතිතුමා මෙසේ පිළිතුරු ලබා දුන්නා මඳවක්කය ග්‍රාමසේවක නිලධාරි කොට්ටාස දෙකටම අලිවැටක් ඉල්ලලා අපි මැනුම් කටයුතු කරලා තිබෙනවා 2018 හා 2020 තාමම අලිවැට ඉනෝයි තිබෙන්නේ ඒකට කිලෝමීටර 20ක වැටක් අපි 21 වර්ෂයේ සැලසුම් කරලා තියෙනවා ඒක 2021 වර්ෂයේ කරනවා අපි. එතන මේ උපකරණ ටික දෙනවා නම් අපිට මේ වනජීවීකේ තාක්ෂණ නිලධාරි මහත්තයෙකුත් දෙනවා නම් තාක්ෂණ දැනුමත් එක්ක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටු ටික ඉන්නවා අපිට වැඩ කරගන්න පුළුවන්. ඔවි සංවිධානයත් එක්ක එක්කව කළා කතා කරලා ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොට අපිට පානීය ජලය නැහැ. බෙල්ලික්කඩ අපිට මෙතන වැවක් තෝරගෙන තියෙනවා වාරි මාර්ග जल व्याप्ति क्रियात्म जनता ජලයේ දීලා තියෙනවා මේ ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වෙනවා සර් මේකත් එක්ක තව ත්‍රිකුණාමලයේ කන්තලේ තියෙන ව්‍යාපෘතිය ඝන මීටර 20000කින් වැඩි කරනවා මුතුරුල තියෙන ව්‍යාපෘතිය සර් ඝන මීටර 8500කින් වැඩි කරනවා ඊට පස්සේ 195ක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාවට උතුර දෙන්න පුළුවන් සර් මේ දවස් කිහිපෙම අපේ රටෙන් කොරෝනා රෝගීන් හමු වීම යම් තාක් දුරකට අඩු වෙලා තියෙනවා ඒ වුණත් අවදානම නම් ඒ විදිහටම තියෙනවා කියලායි සෞඛ්‍ය අංශවල නිලධාරීන් ප්‍රකාශ කරන්නේ. උනිමිෂ තත්වය එහෙම වුණත් අද දවසෙත් කොරෝනාවට කුතුරු වුණු 425 දෙනෙක් හමු වෙලා තියෙනවා. කොරෝනාව පරාජය කරන්න නම් අපි අපිටම අවංක වෙලා වැඩ කරන්න ඕනේ. म
මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 82855ක් ඒ අතරින් 4018 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 379ක් අද දිනේ සුවය ලැබූ 784 දෙනාද සමගින් මෙදක්වා සුවය ලබා ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 78373ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙරට සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 464ක් ඉන් 292 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර කාන්තා මරණ 172ක් වනවා ගෙවි කිය පැවිසි අතර තුල ලෝපුරා හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 432632ක් වන අතර එම කාලය තුල වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 9773ක් සුපුරුදු ලෙස ගෙවි ගිය පැවිසි අතරදී වැඩිම කොරෝනා ආසාදිතින් පිරිසක් හා මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් එරටින් ආසාදිතින් 80625 දෙනෙකු හා මරණ 2246ක් වාර්තා වෙද්දී බ්‍රසීලියෙන් ගෙවි ගිය පැවිසි අතර තුල හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 63908ක් එම කාලය තුල එරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1327ක් වනවා ඉන්දියාවෙන් ගෙවි ගිය පැවිසි අතර තුල කොරෝනා ආසාදිතින් 10056ක් හා මරණ 109ක්ද රුසියාවෙන් ආසාදිතින් 11086ක් හා මරණ 428ක්ද වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියෙන්ද පසුගිය පැවිසි අතර තුල කොරෝනා ආසාදිතින් 8523 දෙනෙකු හමු වී ඇති අතර මරණ 345ක්ද සිදුව තිබෙනවා යුගන්තේ දුටු ගැමුණු මහරජතුමා රුවන්වැලී මහා සෑය හදන්න කලින් මහා සෑයේ අනුරුවක් ඉදි කරපු බව ඉතිහාසය තුල කියවෙනවා උනිමේෂ ඒ අනුරුව කොහෙද ඉදි කළේ කියලා හොයාගන්න අපේ උරුමය සොයා නිෂ්පාදක කණ්ඩායම සමත් වුණා රුවන්වැලි මහසෑය නිර්මාණය කරන්නට ඉස්සරලා එහි අනුරුවක් විදිහට හදපු වෙහෙරතැන්න චෛත්‍ය තමයි ඔබ මේ දකින්නේ. හැබැයි අද වෙන විට මේ චෛත්‍ය රාජානන් වහන්සේ සම්පූර්ණයෙන්ම ගරා වැටලා හමාරයි. වවුනියාව සහ පදවිය ප්‍රදේශ දෙකට මායිම්ම පිහිටා ඇති වෙහෙරතැන්න අතීතයේ හඳුන්වා ඇත්තේ වෙහෙර වැව යන නමින්. දුටුගැමුණු රජ සමයේ ඉදිකළ මෙම බෞද්ධ පුදබිම අද වන විට සම්පූර්ණයෙන්ම ගරා වැටි වල් බිහිව ස්ථානයක් බවට පත්ව ඇතත් එම ස්ථානයේ නෂ්ටාවශේෂ තවමත් දැකගත හැකි. දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි මහා සෑය ඉදි කරන්නට පෙර එය කුමන ආකාරයෙන් නිර්මාණය කරන්නේද යන්න තමාට පෙන්වන ලෙසත් ඒ අනුව මහා වෙහෙරේ ආකෘතියක් ඉදි කරන ලෙසත් දැනුම් දී තිබෙනවා. ඊට අනුව රුවන්වැලි මහා සෑයේ ආකෘතිය වෙහෙර තැන්නේ ඉදි කළ බව ඓතිහාසික තොරතුරු වල සඳහන් මේක දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ නිර්මාණය කරන්න ගෙනාව මයිංගණයෙන් බාසුණා කෙනෙක් ඊට පස්සේ එයා වතුර බේසමේ අරන් දියබුබුලේ බල්ල චෛත්‍ය හදන්න ඕන කියලා කිව්වට පස්සේ රජතුමා කියලා දෙනවා මට මේක වලා ගන්න ඕන ආකෘතියක් හදන්න කියලා ඊට පස්සේ තමයි මේ චෛත්‍ය හදුවේ පරිවාර චෛත්‍ය හතරක් එක්ක මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙනවා ප්‍රධාන චෛත්‍යයත් එක්ක පරිවාර චෛත්‍ය හතරක් තිබ බවට මෙහි සාධක තියෙනවා. නමුත් ඒ චෛත්‍ය හතරත් මේ වෙන විට තියෙන්නේ වල් බිහි වෙලා. චෛත්‍යයේ ගර්භය අඩි 15ක් පමණ ගැඹුරට හාරා එහි තිබූ නිදන් වස්තුන් පැහැරගෙන ගොස් ඇති ආකාරයද දැකගත හැකි. මෙම චෛත්‍ය වට අඩි 400ක් පමණ වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. වෙහෙරට කිලෝමීටරක් පමණ දුරින් වූ වනගත ප්‍රදේශයේ පිහිටා ඇති රමණීය ගල්තලාව මතත් ඉපැරණි ගොඩනැගිලි තිබූ බවට තවමත් සාධක පවතිනවා ගල්තලාවේ පිහිටි පොකුණු රසක්ත දැකගත හැකි අතර මෙම පොකුණු අධික පෑවිල්ල සහිත වකවානුවේ පවා සිලී නොයෑම විශේෂත්වයක් ගල්වල මල් පිපෙන්නේ නැකවට සුන්දර ගල්ලෙන් වල පිහිටලා තියෙන මේ පොකුණවල මේ වගේ සුන්දර මල් පිපිලා තියෙනවා ඔබ කැමති ඇති මේ වගේ ස්ථාන දැක බලා ගන්න එන්න මේ ප්‍රදේශ වලට ඇවිල්ලා මේ සුන්දර ස්ථාන දැක බලාගෙන සතුටු වෙන්න ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පයෙන් ඉදිකල මේ පුදබිම මේ දක්වා නිසි සංරක්ෂණයට ලක් වී නොතිබීම කනගාටුවට කරුණක් අතීතයේ ආගමික ශ්‍රී විභූතිය මනාව පිළිබිඹු කරන මේ පුදබිම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා විය යුතුම ස්ථානයක්
පොඩි කාලේ ඉඳලම අපි ඇත්තටම යුද්ධයෙන් බැටකා මිනිස්සු අපි යුද්ධෙත් එක්ක මේ විහාරස්ථාන ඔක්කොම විනාශ වුණා එල්ටිටි කලබල අතරේ එම නිසා අපේ රජයෙන් අපි ඉල්ලීම් කරන්නේ අනාගත දරු පරපුරු වෙනුවෙන් මේවා සංආස්සනය කර දෙන්න තමයි අපි ඉල්ලීම් කරන්නේ ජාතියට හා ආගමට මහඟු දායාදයක් වූ මේ පින්බිම ආරක්ෂා කර ගැනීමට සැබැහැබර ඔබ බෞද්ධයින් ලෙස ඉදිරියට පැමිණිය යුතු හොඳම කාලය මෙයයි පෞගේ සතියේ අපේ රටට ජාත්‍යන්තරයේ ලොකු අවධානයක් එල්ල වෙලා තිබුණා ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් වාර්තාවත් තවත් උණුසුම් මාතෘකාවක් බවට පත් වුණා මේ සිදුවීම් එක්ක බැඳුණු තිරෙන් එහා සිට වෙච්ච බාතිට හෙලින්නවුණු තවත් තොරතුරු කියන්නේ අද ප්ලැට්ෆෝම් තුලින් බතුනිකත් උමත් සූදානම් ප්ලැට්ෆෝම් ජාත්‍යන්තර අවධානය අපේ රටට යොමුණු වැදගත් සතිය ගෙවිලා ගියවම ගෙවුණු සතියේ සැඟවුණු තොරතුරු දැනගන්න අදත් ප්ලැට්ෆෝම් බලන්න පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව කියලා කියන්නේ උමා පුවත් මවපු මාතෘකාවක් බවට පත් වුණා. කොමාරි මදුනිකා ගිය සඳුදා කැබිනට් එකට මේ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. එතනදී ජනාධිපතිතුමා තවත් කමිටුවක් පත් කළා. මේ කමිටුවේ සමාජිකයන් උමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් තිබ්බා. මදුනිකා එතනදී මේ ජනාධිපතිතුමා මේ කොමිසම් වාර්තාව ගැන එල්ලෙවෙන චෝදනාවලට පැහැදිලි උත්තර දීලා තියෙනවා. මේ කොමිසම පත්කලේ අපි නෙමෙයි යහපාන රජයයි මේ කොමිසම පත්කලේ අපි කරේ කාලය දීර්ඝ කළා විමර්ශන ඉදිරියට ගෙන යන එක. වාර්තාව අදට ආවට පස්සේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා බලන්නයි කමිටුවක් පත්කලේ. එහෙම නැතු නිර්දේශ වෙනස් කරන්න නෙවෙයි. එහෙම කියපු ජනාධිපතිතුමා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරවුමා. පාර්ලිමේන්තු පුස්තකාලයේදී මදුනිකා මන්ත්‍රීවරුන්ට මේ වාර්තාව බලන්න අවස්ථාව උදා වුණා. අපි දන්න කියන කෙනෙක් වගේම පාස්කු ප්‍රහාරය එල්ල වෙනවා කියලා දැනගෙන හිටපු කෙනෙකුත් පාර්ලිමේන්තුවේදී මේ වාර්තාව පරිශීලනය කරා කියලා තමයි උමා ආරංචි. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා. ඔය බලන්න එයාගේ නම තියෙනවද කියලානේ. ඒක දිහා බලන් හිටපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරේ එහෙම කියලා තියෙනවා. දෙරටේ මිත්‍රත්වයේ තර කරමින් පාකිස්තාන අගමැතිතුමා අපේ රටට ආවේ මදුනිකා ගිය අඟහරුවාදා හවස. ඔවුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා තමයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ව උණුසුම් විදිහට පිළිගත්තේ. ආණ්ඩුවේ මැති ඇමතිවරු හැමෝම වගේ කටුනායක ගුවන් තොටුපළට ඇවිල්ලිඳලා තියෙනවා. ඊට පස්සේ පාකිස්තාන අගමැතිතුමායි අපේ අගමැතිතුමායි අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් තිබ්බා උමා අරලියගහ මන්දිරයේදී. එතනදී අගමැතිතුමා මැති ඇමතිවරුන්ව පාකිස්තාන අගමැතිතුමාට අඳුන්වලා දීලා තියෙනවා. මේනි අපේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගගේ ඇමතිතුමාව අඳුනලා දීලා තියෙනවා අගමැතිතුමා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සහෝදරයා කියලා. ආ මට මූණ දැකපු ගමන්ම සමානකමක් තේරුණා. පාකිස්තාන අගමැතිතුමා ප්‍රසන්න ඇමතිතුමාගේ මූණ බලාගෙන හිමු කිව්වලු. අදහස් අතින් නම් ගැලපුණ නැති උමාට උමා සහෝදරයනේ මොකක් හරි සමානකමක් පාකිස්තාන අගමැතිතුමාට පේන්නේ නැති. රංජන් රාමනායක මන්ත්‍රීතුමා මේ වෙද්දීන්නේ අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරය උමා. මදුනිකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ගිහිල්ලා තිනවා රංජන්ගේ සුව දුක් බලන්න. මම ඉන්නේ අනාරක්ෂිත තත්වයක මට ජීවිත තර්ජනක් තියෙනවා. ඒ නිසා මාව අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයෙන් වැලිකඩට මාරු කරලා දෙන්න. රංජන් රාමනායක මන්ත්‍රීතුමා විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා උමා. ඔයාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් නාණ්ඩුව වග කියන්න ඕනේ. මගේ පක්ෂයේ හැමෝම ඔයා වෙනුවෙන් පෙනී ඉන්නවා. සජිත් සහතික උනාලු. ඔය අතරෙදි තමයි සමගිය ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීම පැවැත්වුණේ උමා. සාකච්ඡාව පටන් ගන්නතර පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයා එතෙන්ට ඇවිල්ලා තිනවා. හිටපු අගමැතිතුමා බුරියානි හමුවකට ගිහිල්ලා තිනවා. ඔබතුමා සහභාගී වුණේ නැද්ද? ජේසි අලවතුල මන්ත්‍රීතුමා එහෙම ඇහුවලු. මට ඔය කළු කෝපි බොන්න බුරියානි කන්න ඕනකමක් නැහනේ. සජිත් ප්‍රේමදාස හිනා වෙන ගමම උත්තර දීලා තිනවා උමා. මදනික ඔය අතරෙදි තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා හිටපු අගමැතිවරයයි එක මේසෙක ඉඳන් ඉන්න ෆොටෝ එකක් සෝෂල් මීඩියා වල ෂෙයා වුණේ. ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකට ඉඳගෙන සාකච්ඡා කරා කියලා සමහරු කියනවා. නලින් බණ්ඩාර හිමීටම කතාවට එකතු වෙලා තියෙනවා. සාකච්ඡාවක් උනාද නැද්ද කියලා ওই ෆොටෝ එක බැලුවාම පේනවනේ. සජිත් ප්‍රේමදාස මහත්තයා සුපුරුදු හිනාවෙන්ම උත්තර දුන්නලු. ඒ වගේ තවත් තොරතුරු අරගෙන අපි ලබන සතියෙත් වෙනවා. එකතු වෙලා ඉන්න ප්ලැට්ෆෝම් එක. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.